ගෙම දවස්ේ උුස්ුම පපුුවත් බට කියන අටයන ප්‍රවතිය සමග බ හමුවන මම නිමේශෂ චමත් සංකල්ප. මමකුෂානය කෞුශල්ලයා ප්‍රථම නව දහනිය ප්‍රෝෘති සිරස්ථල වෙත. ඔස්ට්‍රේලියයාන් නව අගමැතිට අගමැතිගින් සුබ පැතුම් ආරක්ෂාවත් අහබොරුයි දරුවන් පාසල් ලබන්න. සහරන් කල්ලියේ කල්බුණේ සයම් ඇතුළු හතර දෙනෙකු අත්ත ඩංගුවට තවත් පවුල් ලක්ෂ හතර හමාරකට සමුෘදය දේශය ප්‍රවෘතියේ ශරියයා විශ්වවිද්‍යාල වලට අනුමැතිය ලබා නොදීමට සහ, මදරංසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශී අර්තය ක්‍රියාපමක කිරීමට පීවරගන්නා බව අග්‍රාමාත්‍ය ප්‍රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අර්ලග හන්දරේපාති සාකච්චාවකෙන් අනුතුරුවවා ග්‍රාමාතවරයා මේ බව ප්‍රකාශ කලා. ැගැනිහිර ශරයා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකළ විමර්ශණයට අදාල වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශ් මාර්සිංගමහතා අග්‍රමත්්‍යවරයා දැනුවත් කලා. ශාර්යා විශ්විද්‍යාලයකට අපි අනුමතිය දෙන්න නෑ. එහෙම බලයකුත් නෑ අප පුළුවන් උපාදිි ආයතන අනුමතකරන්ට පමණයි. අපි නීතියෙන් ඒ යොදෝනවා ඒ උපාධි ආයතන ශාරිියා හෝ එවැනි විශ්වවිද්‍යාලයක් ඇටිට ක්‍රියාකරන්ට බැරි බවට. විශේෂයෙන්ම ඒ සඳහා ස්තවත් වගන්ත කීපයක් අපිට විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න තියෙනවා බංගලදේශ නීතියවන් ආපව් කියන්නේ පස්වනි වගන්තිය තියෙනවා පුද්ගලික විශ්වවිද්‍යාල ආගම කුලය ගැන සලකාන්න නැතුව වෙන පිළිගත්ත පදනවම් මත ශිශෂ්‍යයන් ඇතුල් කරන්නට උමනයි කියල ඒකත් අපි ඇතුල් කරනවා. ඒවගේම පාලක මණ්ඩලයක් පාලක මණ්ඩලේ සුදුසුකංමුුත් ඒ වැඩ කොටස් කරන අනි කවුණු කීපයක් ඒ සංසෝධනවලට ඇතුල් කරනවා මීට අමත මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යන්සේ යටතේ ක්‍රියාකරන්ටත් අපි තීර්ණය කල්ල තියෙනවා. ඒ සමහර වැඩ කටුතු ගැන ඒ අමාත්‍යන්සයක්ත් මුස්ලිම් කටයුතු අමමාත්‍යන්සයත් එකට එකඟ වෙලා ක්‍රියාකරන්ට සිදුවයි. මේ කාරණ දෙක ගැනම අපි මුස්ලිම් ඇමතිවරුත් මන්ත්‍රීවරුත් යෝජනා කර මමත් එකට එකඟනා එක්කම මම තව ඉල්ලීමක් කරන්න කැමති හට සියලු දෙනාටම පාසැල්ලට එන්න. දැම් මේ රටේ ආරක්ෂක තත්ත්වය සාමා්‍යය අතට හැරිල්ලතියෙනවා. මේ රජ ධීක්ෂය අතේ ක්‍රාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රාත්ම කළ යුතු බවයි මහාචාරය ආශුමාර් සිංහම හතාම හිදී කියයා සිටියේ. මහචාර්ය රන්දිවල මහතාගේ ප්‍රධානත්වයෙන් පස්දින එක කමිටුවක් රාතින වාර්තාවේ. ප්‍රධාන ලක්ෂණ තමයි මේ. ආයතනයේද දියෝIයි එකේ ලබාදිල අනුමැතිය දීල තියන කමවේද. පිෂ ද ලින් ශ්‍ර ලකා හිර පදන හරට නමුත්ේ ට පසේ ටික්ලෝ කැපස් පයි ලිටඩ රන ඒ දිර යි මුදල්ලවිල්ල තියෙ මේ ආදි කාරර්නා තමයි විවිධ භවගින් ොර පශ්ට හිර යෙන්නේ. අවසානය මේක රැස්සීම තිබුණේ මේ අවරුද්ධේ මර්තු දාහතරවෙන්න. ගැන පස්කරිදට කලින්. එදා අපි කැඳෙව්වා මේ ආයතනය වත්මන් සභාපතිව රැටෙ රස්සිෙස් පුල්ලම හඩු ගර්වරයාගේ පුත්‍රය පි ගන්දිගන ප. ඇයි පාලක සබාවක් හැරීර නැතුව මේ කීප දෙෙනෙගේ කොටස්කාරයයටටට නැමිශේෂෙන් හිරා පදන මැයි මේක ඉන්න කෙනක් එත්තක්කම ශර්යා විශ්වවිද්‍යානත ශර්යා ගැන ඉගෙනගන්න වෙනම ඩිපාර්ටමන්ට් ගත්යන්නේ මේදී ප්‍රශ් අපි දිගින්දීමට සාකච්චා කර එනිසා ජනි පලයනි සතිය පාර්ලිමේන්තුවට සම්පර්ණවාර්තාාව ඉදිරි පත් කරනවා. අපි ඉල්න්නන්නේ අන්්ුවට පුළුවන් උසදධ්‍යාප මාත්‍යන්සේ විද්‍ය තාක්ෂණ මාත්‍යන්සේ වගේ අමාත්‍යන් සෙක්කතු වෙලා ප අප ෝජනා කරනම මේක ක්ෂ විද්‍ය ලබව හැවුවත්තුොයි. එතන තියෙන පහසුකන් සහ ඉඩ ප්‍රස්ථා බලලා මඩ කලපුව තාක්ෂණ විශද්‍යාලය හැටියට පෞද්ගලි ආන්දුවය අීක්‍ෂණ තින ශසිද්‍යාලයක් හැට නම්කරත්තුු ැක ජනාවම බතුමාණ දි. ඔස්ට්‍රේලියාවේ ආ්‍රාමාතය ධොරයට නැවතත්තේරී පත් වූ ස්කොට් මොරිසන් හට අග්‍රා මාතයරනිර් වක්‍රමසිහ මහතා සුභ පැතුම් එක් කරතිබෙනවා. ුගේ සෙනස්්‍රවාදා පැති හමතිවරනෙන් ස්ට්‍රලයාාව ක්‍රමාතති දුරයටට නැබත තේරීපත් වූ ස්කොට් මරින් මහතාට දුරකතනින් අමතමිනුයි අග්‍රාමාත්තිරණනිල් වික්‍රමසිංහවහතා සුබ පැතුම්මෙක් කර ඇත්තේ. සුබ පැතුම වෙනෙන් ශ්‍රීලංකා අග්‍රමාත්‍යවරයාට ස්තුතිය පලකළ ස්ට්‍රලයා අක්‍රාමාත්්‍යවරයා පසුගේ පාස්කු ඉරිදා ශ්‍රීලංකාවටෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කනකාටු පලකර සිටියා. විද හමුදාවව සහ පොලිසිය ඒකා බද්ධව පස්සල් ආරක්ෂාව උපරිමයෙන් තහුරු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදා පපතිලි තිනන්ජනරල් මහේෂ් සිනනායක මහතා දෙමවපියාන්ගෙන් එල්ලේ මක්කරනවා. අරක්ෂාව සම්බන්ධීන් අනියතයක් ඇතිකර නොගතයුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධහරණය කරන්නේ ඒ වසරේ දෙවනවාරය සඳහ පාසල් ඇල් යෘත ක මොහොතේ පාසල් ආරක්ෂාව සඳහා විශේෂ වැඩවිිවෙලක් සගස්කර තිබුණද. බොෝ දෙමවපියන් පෙතරගිය කටගතා සහත් සහරු නොකගත් තොරොතුර හේතුවෙන් තම ආදරනිය දූතරුවන් පාසලට ඒීමට මැිකමක් දක්වන්ල්ලදි. මාමේ අවස්ථාවයිද සියලුම දෙමවපියන් මෙත මතක් කර සිටින ව. සියලුම පාසල් සඳහා. ආරක්ෂාව සැයීම් ත්‍රවිධාමුදා වෙසා පොලිසි, ප්‍රමුකතම කාරක්ල සලකා ආරක්ෂාවත් අවල්කිරීමට අවශ්‍ය සියලම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව බගේ දරුවන් හෙටදින සිටම පාසලත යයිීමට කටිතු කර ලෙසටයි දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළවල හේතුවෙන් සාමාන්‍ය ජනජීවිත යදතත්වයටට පත්වේ මේ සතුරදායක වර්ධනයක් පවතින බවයි යුදහමුතාපතිවරයා වැඩතුරටත් ප්‍රකාශ කළේ. දස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්ශෂක අංශ මෙහෙයම්. හ රටතුල යොදා ඇති ආරශ්ක වැඩපිළිල හේතුවන් රජයේ සා පෞද්ලික අංශවල සේවක සේකාන්ගේ සේවයට පැමිණීම සා සාමාන්‍ය ජනජීවිතය පාත්වාගෙනයයාම් පර්තමානය ඉතා සතුුදායකරෙස වර්ධනයවී ඇත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ කොමන්ත්‍රණවලට හසු නොවී හෙට සිට දරුවන් පාසල් එවීමට කඩීතු කරන ලෙස අධ්‍යාප නමාතය අකිල පිරාච්කායවස මහතා ඉල්ලා සිටිනවා පසුගිය කාාලේ බොහවා අය උදේ දිවාරෑ සිතමින් කලපනා කරමින් කටයුතු කර මේ පාසැල් දිගින් දිගටම වසා තබනවා දකිින් ඒ තුලින් තමයි තමගේ දේශපාන ්‍යායිපත්‍රය ඉස්සරහට එන්න පුළුවන් කියලා තමයි ගොඩ්බහවායිල්පනා කරරි දරෝ පවා පාවිචි කරමින් පහරදු මට දිකටම පහරු මගේ දරුව න්න ස්කල නතුව අත වනක ම දරු ස්කල පුල යව වුදුතු හරයි එකකහමර මඩිස්කලවන බෑන අපි ආරක්ෂාව තියෝ කියල තවරුරගත්ත අපේ රටේ තියෙන ශක්තිමත් ආරක්ෂක අන්ස ගැන විවාසතය සැලසම් කරමින් යනවා විශේෂයම. පාසැල්ලවලට CCTVV කැමරාවගේ ආරක්ෂක විදිවිධාන ත්‍රියත්ම කරන එනිසාපී ආරාධනා කරනවා හැම දෙමවපියකුටම එවගේම දරුවයෙකුටම පාසල්වලට එන්න. තවදුරටත් මේේ පාසල් කඩාගප්පල් කරන්න ඉඩ දෙන්න එපා. දහතුන් වන ධර් වට ගිනිතැබීමට උත්සාහගත් ත්‍රස්ථ සංවිධානයක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කලා. කලියපිටියේ සිදධියයට කවද සම්බන්ධය කල කළලිපිටිය ජනතාවගේ ඇහෝත් කියයි දහතුන් ය සිදියයක් ඇතිවන ක්ොම ප්‍රසිද්ියම කිවන්නේ ඉති මොනත් කරන්න ැරුනම් සිද්ධිය ඇතිරගන්න බැරුුණම හිත මර හි ගා මක එක ත්‍රස්තවාදය මේක ත්‍රස්තවාදේ මේ දෙගොල්ල මැසරේ ්‍රස්තවාදදිියට මදන මේක පිපි ත්‍රස්තවාදදගේ පිිප තස්වවාදය ැයි ඉගොල්ල බැලුව මේක ජාතිවාදය පපුරන්න මේ රට අස්ථාවර කන්න පුළුවන්ද කියලා මේක ගින් ඇවලුන රටම වි සයන ම රජයට ල. උ මේ පාලි කරන්න එකම හොයාගන්න මකද ප සනිතය ඉගුල තමයි ගොඩක් අයිේ මහජ ්‍යියුතය තමයි ප්‍රදානශෂෙන් වගම හිට. මේ අතර ජනතාව බේගන් වන සුළු අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල්වත එවන ලෙස කතානයිකරු ජැස්සූරේ මහතා දෙමමාවපියයන්කෙන්ඉල්ලා සිටිනවා. අතනායිකවරයා තදුරටත් කියා සිටියේ පස්කු එරිදා ත්‍රස්ත ප්‍රහරයට සම්බන්ධ ත්‍රස්ථ ව්‍යාපාරය සේට අනූ පහක් විනශ්‍ර කර හෝ අත්තරං ගොඩග ඇති බව ආරක්ෂකංශ තහවුරු කර ඇති බවයි.ඒ අනුව අපාත ඇති සහෝදරත්වේ බැඳීම ගෞරවේ සහ අනෝනය විශ්වාසය බිඳ දැමීමට කිසිදු බලබේගේකට ඉඩ නොතැබියුතුයි. ැවතත් ගොඩ ආන්නු හැකි ප්‍රායකට මවබිම ඇදදමන එවැනි ක්‍රියාවලින් වැලකී කුමන දේශපාලන අදහස් නෝචනය කළද මෞබිම මුහුණ දෙන මෙවන් අරුබුදවලදී එක්සත්ව කටයුතු කළ යුතු බවද කතානායකවරයා පවසනවා. විසියක් වනතා ත්‍රස්ථ ප්‍රහාරයට සම්පන්ධ පරක්ෂණවලද පාර්ලිමේන්තු සේවකේකූ අතඩං ගොට ඇති බව පොලිස් මාත්‍ය ප්‍රකාශ්‍රක පොලිස් අධිකාරේ රුවන් ගුණසේ කරම හතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාත්‍යය හමකදී. අදා පුදකලය අත්තරංගෝට ගැනුේ පසුගේ දාාටබනත. ර ල ල ො නේ ප්‍රදේශයේ පොල්ත්ක පුහුණු කදවරක් පත් පාක ගොස් ඇති වට මට පෙර කරුුණැ කල පොලිසි ොරතුරු පාර්තාපන. ඒ පිල් බඳ විමර්ශණන ආරම්භ කල කරුනෑකල පොලිස් නිලදහරන් ඒ සම්බන්ය සකරුවන් තුන්දෙකු අත් අරගුවටත්තේ මයින් අව වනතායි. එඒහිති අදාල පොල් ඉඩ හිමකරු පුහුණු කදවරේ සම්බන්ධී කාරකවරයකු ලෙස කටයුතු කළ පුත්කලෙකු සහ එ පුහුණු වැඩ සටහන දශකවයකු ලෙස කටයුතු කළ පුත්කලෙු ෙලෙස අත්තඩංගුවට ෙනැති බෙනවා ඕන් අධිකරනේ ඉදිරි පත්කරීම පස ල . අහතර වදා දක්වා රක්ෂිත බන්දනාකාර ගත කරුණා. අනතුරුව තරටත් සිදු කරන ලද පරීක්ෂ වලදී තවත් පුද්ගලයන් දෙදනකු අත්තරංගෝටත් අතර ඔන් බන විටත් පොලස් භරය දවාකින්න ප්‍රශ්ණ කිරීම් සිදු කරනප. එම සැකරවන් දෙදනින් ලද තොරතුරක් මතයි මෙම පාලිමේන්තුවේ භාෂ පරිවර්තයකු ලෙසකටයුතුළ පුද්ලයා අතරංගෝට කියෙන තිබෙන්නේ. ඔහු මාවත්තු පො අල්වත්තුගොඩ ලිපිනේ පදිංචිකරුවෙක් ඒවගේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුේ සුucciිගත කිරීමේ නිලධාරී. ඔහුවත් මේ වන විට රඳවා තබාගෙන විමර්ශණ සිදුවෙන. ඒ අනුව මේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සහ යම්යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්තඩංගුවට ගන්නාලද සමස්ත සැකරුවන් ගණන කුරුණෑගල පොලිසිය මගින් හය දෙනයි. ඒ හය දෙනාගෙන් තිද නෙක්ව ගරු අධිකරණේ ඉිදිරිපත් කල රක්‍ෂිත බඳනාගාර ගත කරලා ඇතිබෙන්නේ. අනිත් තිදෙන මේ වන විට කුුණෑගල පොලිස්ානේ රඳවා තබාගෙන විමර්ෂණ සිදුවෙන. අප්‍රේල් විසි එක ප්‍රහාරයට අදාලව අත්තඩංගුවට ගන්නා ලද සැකරුවන් හැට නමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරේත් ඒවගේම තවත් සැකකරුවන් විස්සක් ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ටාසේ භාරේත් එ අනුව සමස්ත සැකකරුවන් අසූ නමයක් මේ වන විට රඳවා තබාගෙන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙන බව සඳන් කළ යුතු මේ අතර තවහිෙත් ජමත් සන්නුදහනේ සහරන් හශයම් සමඟ සමහිප සබඳතා පඇත්තු. කල්මනේ සියම් නැමැත්තෑ ඇතුළු සරකරුවන් හතර දෙනෙකු අතරගුවට කෙනතිබෙනවා. පස්කු ඉරි ප්‍රහරෙන් පසුවල් අම්පාර් ප්‍රදේශී විශේෂ මෙහහිම ක්‍රියාත්ම කිරීමට බුද්්‍යංෂි පියබර කත්තා. නල ාකත්තුරතුරෝසය කළ පරිීක්ෂණවලදී කල්මනේ සසියාම් නමැත්තා අත්ත ඩංකුවට කැනුා. ඔහගගේ කළ ප්‍රශ් කිරින්වලදී කල්මුණන ප්‍රදේශේදී තවත් හතර දෙෙකු අත්ත ඩංඟුවට ගෙන තිබෙනවා පාලමුණේ ප්‍රදේශී වලද මාතිබූ සංයුපත ැටිතිසකක්ද ආරක්ෂක අංශස්වාකත්තා. කල්මනේසියම් නමැත්තා සහරන් හශීම් සමඟ සමඳතා අපවැත් වූ ප්‍රධහන පුද්ගලෙකු බවටයි තොරතුරුත් අහපුර බේතිබෙන්නේ සහරන්ගේ සමීප පුදකලයාන්ට සමන්තුරේ දෙද්ධපුරු හා සෛධ මරදු ප්‍රදේශවල නවතැන් සපයාදී තිබෙන්නේද මෙම පුදගලයායි. බහ හම්බන්තොට ප්‍රදේ, පොහොු බීම් කටයුතුබල නිරතව ඇති බවටද තොරතුරු ලබී තිබෙනවා අන්ඩුවට එරහිව විශ්වා සභංග යෝජනාවක් හෙට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දෙසානායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාත්‍ය හමොකදී එ මහතා මේ බව සඳහන් කළේ. ේ තති වස්ත මයි ගැ රට රක් මත රට ැෙන න්ට ුුවටක් රුද විශවාස ග ෝජනාව මත රම පල ප හට න්ඩුවට විරුද්ධ විශවාස ංග යෝජනාව ාද ල. ගේ දේශ පල පක්ෂ ල්ලා හිට ම විස්වාස ග යජනව හදක පසුගගේ දවල රටේ ඇතිවූ කලබලකාරී සිද්ධන් සැලසුම් සසාහගතව සිදුකරන ලද ඒවා බව අනුකුමාර දිනායකම හතා මෙහිදී කියයා සිටියා. ේරුග ලුව ේේ සියක් නි පහරය සිද්දූ දවස හස පට පති පහර ොහ ගැ මක් ේ ති ැ ට ප හර කෙළවෙන අවේගේ හෝ ේන් ති නවේ. එ ම ුම් සාගත ්‍ර ලින්. සමාජ ලා අඩ හර ුවමාරු පනිවිට. සමර මාධ්‍යාතන හැේ එත්ේ ප්‍රහය ස දන ක ීමට වශන මතවා නිර්මාණක. ම පොත්ති නිර්මාණකේ මත් ලාග ලට ගහඩ ලැස් හිටිය ම් හ ති නිර්මාණක. ද ද මත්‍යවයාට ඇරෙහිව ඉදිරි පත්ව තිබෙන විශ්වාස බංගේයට සහයදීමට තමන්ට සිදු ගන බව රච්ි අත නිරෝෂ, පෙරාමහතා හවසනවා. අද ැති මාධ්‍ය හමකටක් මෙෙන්න්න අමාතවරයා මේ බවප්‍රට ශ කලා. ශේෂයෙන්ම යුදමුදා පතිවරයා සනාත කල්ලා තියෙනවා රිෂාඩ් බෞද්ධීන අමාත්‍යවරයා තුමාට කතා කරලා සක්කරුවන් ගැන විමස්වයි කියලා ඒවාගේ මම දන්න පරිදි රිිා් බුද්ධීන් අමාත්‍යවරයා පිළියාරගෙන තිෙනවා තුමා යුදහමුදා පති තුමාට කතා කරයි කිය ඒක තමයි පළවෙනි කාරණාව මේ විශ්වාස බංගේදී අපි ඉල්ලා සිටිනවා රිාඩ් බදුද්ධීන් අමාත්‍යවරයායට අමාත්‍ය දූරෙන් අස්වෙල ඒ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමශන කටයුතු බලපෑමකින් තොරව කරගෙනයන්නට ඉඩදෙන්ඩ කියලා එහෙම ැතිවුණ. මට සිද්ධ වෙන රිෂා් බද්ධී නමාත්‍යවරයට එරහිව විශ්වාස බංගේදී චන්දය ප්‍රකාශ කරන්න. මේක පක්ෂය තාම ප්‍රකාශනයක් කරලා නෑ. හෙටවෙනකොට පක්ෂේ කණ්ඩාෑම් රැවීම තියෙනවා මහිතන්න එතනදි මේ පිළිබඳ මන්ත්‍රියවරු කරුණු දක්වයි. මං බලාපොරොත්තු වෙනවා අපගේ පක්ෂය මේ පිළිබඳව හොඳින් නද්‍යයනය කරලා රට වෙනුවෙන් තීරණයක් ගනි. ේලනු ගොියන් ආරක්ෂාකිරීම සඳහා නව වැඩපිළිවෙල රසක් ආරම්පකිරීමට කටයතියෝ ද ඇති බව අමාත්‍යෝපී හැරිසන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියයා සිටියේ අනුලාධ පුර පහනකම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරවායි. බේලෝනු ගොවි ආරක්ෂක්කිරීම සඳ අප රපියල් විස්සරතතිිච්චි බීලූනු බද්ධ දරපියල් හතලිය දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියන ංහිතන්නේ ලඟදිම ඒ ගැසට්ක නිකුත් වේ ඒ වෙනකොට ගොවින්ට බයනතුව බිලූුණනුවලට හොඳ ිලක් ලබාගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව වග කටයුතු කරන්න පුළුවන්.ඒ වගේ පීලුණු ගොවිියන්ට බීජ සහනාදාාරයක් අපි දෙඩ ලෑසි කරයනවා දැනටමත් ඒ වුවනුත් අපි අවශ්‍ය වැඩටයතු සගස් කරනවා මංගිතන්න වගාවට අවශ්‍ය බීලූනු බීජ සහනාධාර කමයට ලබදන්නොත් ගොවින් ත. උනන්දු වේ ඇයට සහනයක් වේ ඒ ක්‍රමියන් සමුෘදී සහන ලබාදීමේ වැඩ පිළිබල ඇයටතේ තවත් පවු ලක්ෂ හතර හමානකට සමුදදි දීමමනාව ලබා දෙන බව අමාත්‍ය දෑගමගේ මහතා පවසනවා. මධ්‍ය හමකට එක්මෙන් අමාත්තවරයා මේ බව ප්‍රකශව කලා. අලුතෙන් සමුෘදධිය ලබා දෙන්න පවුන් ලක්ෂහයකට මුදල් වෙන්ගුණ බලාපොරොත්තුවෙනවා අධියර තුනකින් මේ ලක්ෂාහය ලබා දෙන්න පලවෙනි අධියරේදී ලක්‍ෂ හතරා මාර සමුෘ්ධි ලාබීන්ට ලබා දෙන්න. මෛත්‍රපාල සිරිසේන ජනාධිපතිතුමත් අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේෙත් නායකත්වයෙන් තිස්වනිදා අම්පාරෙත් තිස්ෙක්වනිදා පුළන් න්නරුවේ බලාපොරොත්තු වෙනවා මේක ක්‍රියාත්මක් කරන්න. මේ ආකාරයට දිස්ට්‍රික විසි පහේම ජූනි, දොළස්විනිදාට මත්තෙන් සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බලාපොරොත්තුවෙනවා. අමාත්‍යවරයාම මෙහිදී වැඩිදුරටත් අදහස් දක්ව මින්ද කියියා සිටේ අප නෑහන ගම්මාන දහසක් කඩිනමින් ආරම්පකිරීම සැල්සුම බවයි. අපනෑන ගම්මාන පන්දාහක් රටපුරා ඇති කරන මේකකි දැන්වෙන කොට අපනෑන ගමාන තුන්සිය පණහක් විතර අපි පටන්ඟරගෙන තියෙනවා. ජූනී දාහත්වෙන දට මම සැලිසුම් කල්ල තියෙනවා. එකවර අපනෑන ගම්මාන දාහක් රටපුරා පටන්ගන්නවා. විසිෙක් වනතා ප්‍රහාරෙන් පසු රට නොසන් සුන්කාරි තත්වයකට පත්කිරීමට කඩ තු කල පුද්ගලෑන්ට එරයිව නීතිය වහා ක්‍රියාත්මක කළයුතු පව පාර්ලමෙන්තු மாන්ත්‍රී முජබ රහමන් මතා පවසනවා. අද පවති මාත්‍ය හමෝකදී මත්‍රීවරයා මේ මව කිය්‍යසිටයා. මේ රට තුළ ලොකු විනාශයක් ඇති කරන්න ඉතාම සංවිධානාත්මක පිරිසක් පෞ්ගේ කාලේ සංවිධානාත්මක වැඩ කරයි කියලා අපිට මනාව පැහැදිලි වෙන. ජනතාව පැහැදිලිව කියනවා මොුන් තමයි මේ ප්‍රහාර දිියත් කරේ මොු තමයි මේගේ නායකත්තය දරුව කියනක මේ කුරුණෑගල නාත්තන්්ඩිය ගම් පහ මිනිනුවන් ගොඩ ප්‍රදේශයේ මේ ඇතකොරපු අලාභානිියුලට දැන් සැකටයුතු ලෙස අත්තරංගුවට පත්වෙලා ඉන්නව දෙවිය. ඉදිරියේ දී අත්තරංගුවට ගන්න උදියේ ඒ සිියලු දෙෙන ම ඉල්ලා සිටනවා විිෂේ. ඒමමාහධිරණයකට යෝම කරලා ඉතා ඉක්මනින් නඩු අහලා මොුන්ට දඩුවන් ලබාදී යුතුයි. පෞ්ගේ කාලෙ ජනතාවකගේ මුදල් අවාවිතකරපු ය නොකු දෂණ ගනුදිනුවට සම්බන්ධවෙච්චවදවේ ්‍රස්වාදී ක්‍රියාවලට පෞ්ගගේ කාලේ සම්බන්ධ වෙච්චවඋදිය අද ඔවුන් නැවත ජනතාව ගිදිරියට ඇවිල්ලා මේ මෙලෙච්ච චස්තවාදීන් කරපු ඝාතනය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන මතේ හා තමන්ගේ දේශපාල ගමනයන්න උත්සාහ කරනවා. ඒ අපි පරාජය කරයට රටක් හැටියට. . පරජය කරන්න හැකියාව ලැදීකල එතර විස ති රත්තුවා ැහි පසුල මහර මත්‍ර ක්ෂ ඒකා බද්ධ විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාස බංග ීපේ ව පස ෙ මතර ර න් ගල එක න්ද න්න ඒකව පස තුර ද කොල්න්න. යා ක්කෝබර් වි හය කුමන්තන කලවවා ඉදිරිපෙලේ න්න අපිත් එකතුෙන්න්න මෙචර එකතුාව අචයකතුවා කකිලකවා හන්මට කවරුවත් කියන. ඒකා බද්ධ විපක්ෂය බොහෝ දුරට ඒගොල්ලන්ගේ හොඟක් කොය කතාවල් තියෙන්නේ කයිවාරු විතරයි.න් ඒහහින්ද විශවාසබන්ගේ දින නියමුණට පස්ේ ඒක ඇත්තත්තේ අපි සිියලුදනාට බලාගන්න පුුවන්ගේේ. විසාකෙස චන්සේ කරම් විසින් අධ්‍යක්ෂණය කරනලද පංශ චිත්‍රපටේ රන්ගණය උදෙසා ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සම්මානලේදී නීටා ප්‍රනාාන්දු සම්මානයට පාත්‍ර වුණා. මෙය රන්ගෙනය උදෙසා අයර්දිනාගත් දෙවන ජාතන්තර සම්මානයයි. පංෂූ චිත්‍රපටය මෙම සම්මාන උලෙලේදී සම්මාන දෙකක් දිනාගැනීමට සවත්පුුණා. විදේශීය භාෂිත සිනම අංශේ හොඳම නිලිය ලෙස ්‍රවීන සිනමා නිෙලේ නේටා ප්‍රනාාන්දුු සම්මානයට පාත්‍රව. අතර කුමාර කරවදනිය දක්ෂතම ඇඳුම් නිර්මාණශිල්පියාට හිමි සම්මානී තිනාකත්තා. විදේශ භාෂිත සිනමා අංශයේ හොදමත්තිර රචනාවට පිදෙන සම්මානය සඳහා? විසාකේස චන්ද්‍රසේ කරන්ගේ නම නිෙර්දේශ බිමද විශි ශප්්‍යා. පංක්ෂූච්චිත්‍ර පට ප්‍රධන පෙළේ චාත්‍යන්තර සිනමමා ඔලෙල හතක් නියචනය කර තිබෙනවා. කැනඩාවේ මොන්ට්‍රේල්හි පැවැති ලොක සිනමා සම්මාන උලෙලේදී? ං චිත්‍රපට ප්‍රථම වරට ප්‍රදර්ශණ කරු අතර කැනඩා අන්තර්ජාතික සම්මාන උලෙලේද රොයල් රීල් සම්මානින් මෙ වසරේදී පිදුම් ලැබවා. එක්සත් ජාතින්ගේ සම්විධහනය මෙවරද වෙසක් උත්සේ නිවිතින් වැඩසටහන් රැසක් පවත්වන ලබවා. ඒ නිවියෝක් නොවර පිහිටි එක්සත් ජාතින්ගේ මූලස්ථානය කේන්ත්‍ර කරගනමින්. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දිිලවශයෙන් ජාතන්තර වෙසක් දිනේ ආරම්භ කලේ ඉක්දහස් නමසය අනු නොවේ වසරේද. නිියෝකී පැවති වෙසක් සැමරුමට රාජතන්ත්‍රකින් වැසක් එක්ව සිටියා. වෙසක් බැතිගී වෙසක් සැරසලි ආදී අංගවලින් ජාතන්තර වෙසක් දිනය වර්ණවත් වීතිබනා. ෙස් විදෙ සංචාරකයන් අතර ඉතා ප්‍රසිීත්‍ය ස්ථානයක් වන දෙනයාය ෆැට්නා සංචාරක කලාපය පිරිසිඳදු කිරීමේ වැඩසටහනක් පයත්තුනා. එම කටයතු නිරීක්ෂණයට අමාත්‍ය ස්ථාගල රත්නායක මහතාද එක්ව සිටියා. ජාන්තික තරුණ සේවා සභාවේ මාත්‍ර දිශ්‍රෙක් යෞ්වන්ට සමාජ වල තරුණ තරුණන්ගේ සහභාකිතුවෙන් මෙම පවිත්‍රකිරීමේ වැඩසටහන පැවැත්වනා. දෙස්විදේ සංචාරකයන් නිරන්තරෙන් පැමිණ ස්ථානයක් වන මෙම සංචර්ක කලාපය වඩාත් පවිත්‍ර මෙෙන්න්ම ආකර්ෂණය ස්ථානයක් බවට පත්කිරීම මෙහි අරමුණයි. ත්න ප්‍රදේශයට විදේශ සහ අදේශය සංචාරකයෝ ඉසාල ප්‍රමාණයක් එනවා ඉතාම සුන්දර ප්‍රදේශයක් ක්‍රම ක්‍රමයෙන් විනාශයට යමින් පවතිනවාෝ මේ දරුව ඇල්ල පිරිසිදු කල්ලා යනවා නමුත් මේකට වැඩිය වැඩපිල්ලක් අද අප රටේ ඕනේ පරිසරය පිළිබඳව අපිට මීට වැඩිය ලොකු අවබෝධයක් අපේ තරුණ පරම්පරාව දරු පරම්පරාව තුළ ඇතිකරන්න ඕනේ තරුණ සේවසභාව වගේ ඒ තරුණ අය ගොඩ නගෙන වැඩ සිතහන් තවත් යාවත් කාලීන වෙන්න ඕනි අපි හොඳ පරිසර සංවිධනටකත් තෝරගන්න. ඒයා ඇත් එක් සංවාධයක් ඇතිකරගෙන මේ වැඩසිටහන ශිෂිෙන් තරුණ පරම්පරාව නායකත්වය දීලා පිදිරියට යන්න ඕන කාලයක් රජියත් සම්බන්ධ විසාාල වැඩ සිටහනක් තමයි ඕනෙ වෙන්නේ මේකට නායකත්වය දෙන්න. හමගගේ අන් ර්‍රේ නව ඇතිය ප්‍රධහන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබරාත්‍රයක් www.ipnnews.tellk.